ප්‍රමිණ වහන්සගේ දරුවනේ අදසුන් වහන්සගේ වචනය ඔබ සම බෙදලෙන් භාගයකට සලකනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සෑම කෙනෙක්ටම සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා. අද අපි කියමු දේශනා කාර්ය 11 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට 6 වෙනි පදය දක්වා. හුලඟ බලා සිටින්නා වපුරන්නේ නැත, වලාකුල් බලන්නා කපා ගන්නේ නැත, සුළඟේ මාර්ගය කොහෙද කියාවත්, ගර්භිණියගේ කුසේ ඇට සෑදින්නේ කෙසේද කියාවත් නුඹ නොදන්නා මෙනෙන්. සියල්ල කරන දයනවාසගේ වැඩත් නුඹ නොදන්නෙහිය. උදයේ නුඹේ බීජ වපුරන්න, සවසත් නුඹේ අත නවත්වා නොගන්න. මක්නිසාද සඵල වෙන්නේ ඒවාද, නොහොත් මේවාද, නොහොත් දෙවගේම එකාකාර හොඳ වේද කියා නුඹ දන්නේ නැත. අදසපගේ මාතෘකාව තව ඇදෙන්න, තව ඇදෙන්න. අපි ගිය දවසේ කතා කළේ සුවපසු කලාපෙන් ඔබට කියන මාතෘකාව ඔස්සේ අපි ඒකෙම දිගුවක් විතර දවසේ කතා කරනවා. මේ ස්ථානයේ ඔබ ඉතාමත් පැහැදිලිව දකින්න මගේ ප්‍රේමන්තේනේ සමහර අය අපිට දකින්න තිබෙනා වූ දේවල් බලලා හෝ අපිට පේන්න ඕන කරන දේ පෙවුන් නැත්නම් සමහර ක්‍රියාවන් එක්කෝ කරනවා එක්කෝ කරන්න නැතු වෙනවා. උදාහරණක් විතර මේ ස්ථානයේ කියනවා, හුළඟ බලා සිටින්නා බපුරන්නේ නැත, වලාකුල් බලන්න කපා ගන්නේ නැත. අපිට පේන හෝ නොපෙනෙන දෙයක් මත අපගේ යම් ක්‍රියාවක් එක්ක කරනවා එක්ක කරන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ වචනේ කියනවා, කුසේ ඒ බීජය හැදෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. අපිට පේන්නේ නැති දෙයක් ඒක. ඒක දන්නේ දෙවියන් වහන්සේ. ඔයා පැල කරන බීජේ පල හටගනව නැද්ද කියලා ඔයා දන්නේ නැහැ. ඒක දන්නේ දෙවියන් වහන්සේ. ඒක නිසා මෙතන කියනවා, ඔයා උදෙත් අපුරන්න, ඔයා හවසත් අපුරන්න. මොකද උදේක පැල වෙලා බීජ වට දෙයිද, හවසක පැල වෙලා වට සප්ලද දෙයිද කියලා ඔයා දන්නේ නැහැ. එක්කෝ දෙකම දෙන්න පුළුවන්, නැත්නම් මොකක් වෙයිද දන්නේ නැහැ. ඒක දන්නේ දෙවියන් වහන්සේ. හැබැයි ඔයා ඒක කරන්න ඕනේ, ඔයා ඒක කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අද දවසේ අපිගේ මාතෘකාව විදිහට තව ඇදෙන්න කියලා මොකද්ද මේ කතා කරන්නේ? සමහර වෙලාවට අපි සමහර දේවල් කරන්න නැතුව ඉන්නවා, එක්කෝ අපිට අපි ගැනම හිනමානක් වෙනවා. උදාහරණයක් විදිහට ඔබ රැකියාවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, ඕ මේ රැකියාවට ඇප්ලයි කරන තරම් මට සුදුසුකම් මදි, ඔය සේවය කරන්න මම ගැලපෙන්නේ නැහැ, මට වඩා හොඳ කෙනෙක් හොයාගන්න පාස්ට, ඔය වගේ එක එක කතා අපි කියනවා. ඉතින් නුමුත් ස්වාමීන් වහන්සේ කියනවා, උන්වහන්සේ සුදුසුයි කියලා ඔබව උන්වහන්සේ තෝරගත්තා නම් ඒකට විරුද්ධව කතා කරන්න අපිට බැහැ මගේ ප්‍රියවන්තනි. අපි දකිනවා මෝසෙස් රතු මුහුදු ඉස්සරහට ඇවිල්ලා එයාගේ අත දිගු කළාම මොකද උනේ? රතු මුහුද දෙබෑ වෙලා ඊශ්‍රායෙල් සිරග එමදින් ගමන් කළා. අපි දකිනවා මතයෝගේ පරිච්ඡේදයේ, මතය පොතේ 12 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ අත කොරවෙච්ච මනුස්සෙක්ට කියනවා අත දික් කරන්න කියලා. එයාට අත දික් කරන්න බෑ, අත කොරවෙලා තිබෙන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා අත දිගු කරන්න. ඒ මනුෂ්‍යයා බැහැ කියලා හිතපු දෙවුන් වාසේ කරන්න කිව්වම මොකද උනේ? ඒ මනුස්සයා අත සූ වුණා. අපි දකිනවා යේසුස් වහන්සේ කුරුසිය මත දිග ඇදුනා. උන්වහන්සේට යන්න පුළුවන්, අපි කතා කළා ස්ට්‍රෙච්ඩ් කියන ඔදේ ඇදෙන්න පුළුවන් උපරිමයෙන් උන්වහන්සේ ඇදුනා. උන්වහන්සේගේ වේදනාව උන්වහන්සේට තිබුණා. අපි කියන සාමාන්‍ය සිංහල වචන ගැට කියලා කියනවා, ගට්ස්. නැත්තම් කොච්චර අපිට දරාගැනීමේ හැකිය උන්වහන්සේට දරාගැනීමේ හැකිය උපරිමයටම දරාගෙන උන්වහන්සේ ඇදුනා. ඔබ නිසා, මා නිසා, ඔබට මට ගැලවීම සහ සදාකාල ජීවනය දෙන්න ඕන නිසා. ඒක නිසා මගේ ප්‍රේමන්තේනේ, ඔබට මට අද දවසේ පේන්න තිබෙන්නේ මොකද්ද? ඔබ දන්නවද ඒකෙන් අපි මොකද්ද කතා කරන්න යන්න කියලා? මේ සියලු කාරණා කරන්න අපිට ඇදහිල්ල අවශ්‍යයි. ඇදහිල්ල මොකද්ද? ඇදහිල්ල කියලා කියන්නේ හෙබ්‍රේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ මේක ලස්සනට කියනවා, ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය, නොදක්නා දේවල් ගැන ඔප්පෝය. මෙතන ඉතාමත් පැහැදිලිව ඔබට කියනවා ඇදහිල්ල කියලා කියන්නේ නොදක්නා දේවල් ගැන තිබෙනා වූ ඔප්පුව. නොදක්නා දේවල් ගැන තිබෙන ඔප්පුව. එහෙනම් ඇදහිල්ලට විරුද්ධ දේ මොනවාද අපිට දකින්න තිබෙන දේ? මම දන්නේ නැහැ කිදිනේ මේක තේරෙනවද කියලා. ඇදහිල්ල කියන්නේ නොදකින්නා වූ දේ ගැන තිබෙනා වූ ඔප්පුව නම්
ඇදහිලට විරුද්ධ දේ තමයි අපිට දකින්න තිබෙන දේ. අපිට මොකද දකින්න තිබෙන්නේ? අපිට දකින්න තිබෙනවා වෙරකියාව, අපිට දකින්න තිබෙනවා රෝගය, අපිට දකින්න තිබෙනවා ආර්ථික අවපාතය, අපිට දකින්න තිබෙනවා ගෙදර තිබෙනවා ප්‍රශ්න හිඟකම, අපිට දකින්න තිබෙනවා අහවල අයක තිබෙනවා ප්‍රශ්නය, නැත්නම් සේවයේ තිබෙනවා ගැටලුව, සැපියම නැතිකම, ගොඩාක් දේවල් අපිට දකින්න තිබෙනවා. මේ හැම දකින්න තිබෙන හැම දෙයක්ම මොකද්ද? ඇදහිල්ලට විරුද්ධ වූ දේවල්. අපි දකිනවා ආබ්‍රහම් නොදැක දයන්වහන්සේව විශ්වාස කළා. උන්වහන්සේ කිව්වා උදේ උන්වහන්සේට කරනවා කියලා. මොකද්ද? අහසේ තරකමෙන්ද, මුහුදේ වැලිමෙන්ද ආබ්‍රහම්ගේ වංශය උන්වහන්සේ විශාල කරනවා කියලා. දකින්න තිබුණේ නැහැ, පේන්න තිබුණේ නැහැ. නමුත් ආබ්‍රහම් එක ඇදහිල්ලෙන් විශ්වාස කළා. ඉතින් අද දවසේ මගේ ප්‍රේමන්තේනේ, අපි දකින්න තිබෙන දේවල් එක්ක, ඔබට දකින්න තිබෙන ඔබගේ හැකියාවන් ගුණාංගයන් එක්ක ඔබ ඉදිරියට ගමන් කරනවාද? නැත්නම් ඇදහිල්ලෙන් ස්වාමීන් වහන්සේ ඔබව ගෙනියන්න කැමති තැන දක්වා ඔබ ඇදහිල්ලෙන් එළියට පියවර තබලා ඔබ ඔබවම ස්ට්‍රෙච් කරගන්නවාද, ඇද ගන්නවාද? මෝසෙස් තමගේ අත දිගු කරලා ඒ මුහුද දෙබැකලා වගේ ඔබ ඔබව දිගු කරන තරමටම ස්වාමීන් වහන්සේ ඔබව මාව පාවිච්චිකන් යනවා, මුහුදවල් දෙබැ කරලා මිනිස්සුන්ට ගැලවීම ගේන පිණිස. ආමෙන්. ඉතින් ඒක නිසා ඔබ දකින දේ මත ඉඳලා ඔබගේ තීරණයන් ගන්න එපා. බලාකුළු බලාගෙන සිටින්නා කපා ගන්නේ නැත. බලාගෙන ඉන්න එපා දේවල් මත. නමුත් නොදකින්නා වූ දේ මත ඔබගේ ඇදහිල්ල තබලා ඔබගේ සිතේ තිබෙන්නා වූ දර්ශනයට ස්පර්ශතුන දර්ශනයට අවනත වෙලා දකින්න නැති වුණාට ඒක පේනවා වගේ ඔබට මට කතා කරන්න ක්‍රියා කරන්න පුළුවන් නම් මගේ ප්‍රියමන්ත ස්වාමීන් වහන්සේ ඔබතුලින් මාතුලින් අනර්ග වූ බලවත් වූ දෙයක් කරන්නට යනවා. ආමෙන්. ඉතින් ඒක නිසා අද දවසේ උන්වහන්සේ කියනවා තව ඇදෙන්න, තව ඇදෙන්න. උදේ විතරක් වැඩ කරලා ඉන්න එපා, හවසත් වැඩ කරන්න. මොකද ඔබට ප්‍රතිඵල ගේන දේ ඔබ දන්නේ නැහැ. ඒක දන්න දෙවියන් වහන්සේ. ඒක නිසා ඔබගේ වැඩය ඔබ කරන්න, තව ඇදෙන්න. ඔබට තිබෙන සේවය ඔබ කරන්න, උදේ විතරක් නෙමෙයි හවසත් කරන්න. ස්වාමිනාසක තමයි කියන්නේ. ඉතින් ඒක නිසා අද දවසේ තියෙනවා ස්වාමිනේ, ඔව් මම මේ දේ කරලා ඔබ මට දෙන්නව සාර්ථකත්වය ලබා ගන්නට යනවා. මම ස්වාමිනි දකින්නව දේවල් මත පදනම් වෙලා තීරණ ගන්න කෙනෙක් වුණා මෙච්චරක. නමුත් මට උපකාර කරන්න ඇදහිල්ලෙන් නොදකින්නව දේවල් ගැන විශ්වාස කරලා උභාසයේ ගිරෙන මාර්ගය යන්න උන්වහන්සේ ඔබ වත්මාවත් අනර්ග තැන් වලට ගෙනියන්න යනවා. ආමෙන්. ස්වාමිනි අද සබෝසේ කතා කරල ලෙසම පියන්නේ අපිට අපිට දුන්නව වැඩියේ යෙදිලා ඉන්න උපකාර කරන්න තිබෙන අලසකම් කම්මැලිකම් දුර්වලකම් ඉවත් කරලා ඒ තුළ සාර්ථක උපකාර කරන අතර ස්වාමිනි ඇදහිල්ලෙන් ඔබව දකින්න, ඔබගේ හඬ අහන්න, අපිට ස්වාමිනි යන්න ඕන තැන දැකලා ඒවත ක්‍රියා කරන්න උපකාරම කළමනව ඔබගේ සරණ ආශිර්වාද කරන්න විශ්වාසයෙන් ආමෙන්. ආමෙන්.